අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. මම හිතුවාද ඔයාලත් එක්ක චීසි එග් රොටි හදන්න. එහෙනම් අපි බලමු මේ චීසි එග් රොටි එක කොහොමද හදන්නේ කියලා. මම මෙතන පාන් පිටි කෝප් එකමාරක් අරන් තිනවා. මිෂලින් කප් එකමාරක් රෑම් 180ක්. අපි එක මේ බෝල් එකට දාගමු. ඒකටම ලුණු කුඩු තේ හැදි තුන් කාලක් දාගන්නවා. තෙල් තේ හැදි තෙහෙකුත් දාගමු. ඒ ටික දාර ටිකක් කලවම් කරගමු. දැන් වතුර ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් හදා ගන්න ඕනේ. ටිකක් ඇලෙන ඩෝ එකක් තමයි අපිට අවශ්‍ය කරන්නේ. මෙන්න මේ වගේ ඩෝ එකක් එන්නේ. අපි දැන් මේක මෙහෙමම තියලා විනාඩි දෙක තුනක් නීට් කරගමු. මෙන්න මේ වගේ ඩෝ එකක් එන්නේ. අපි දැන් මේ ඩෝ එක ටිකක් පැත්තකින් තියලා අපේ ෆිලින් එක හදාගමු. මෙතන මම බිත්තර දෙකක් කරන් තියනවා. ඒක මේ බෝල් එකට දාගමු. මෙතන ලුණු කුඩු තේ හැඳි කාලයි, ගම්බිරිස් කුඩු තේ හැඳි කාලයි. අපි ඒ ටික දාලා ටිකක් බීට් කරගමු. දැන් මේ ෆිලින් එක හදාගමු. පෑන් එක රක් කරගත්තා. ඊට තෙල් ටිකක් දාගමු. බීට් කරගත්ත පිටර දාලා ස්ක්‍රම්බල් කරගමු. දැන් මේක ලිපෙන් අයින් කරගමු. මෙතින් අපේ පිටි ඩෝ එක අපි දැන් මේක කොටස් තුනකට වෙන් කරගමු. අපි දැන් කොටස් තුනකට වෙන් කරගත්තා. අපි දැන් මේක තුනී කරගමු. අපි දැන් රොටි එක තුනී කරගන්න කලින් ලෑල්ලට තෙල් ටිකක් ගාගමු. දැන් පිටි ගුලියක් අරගෙන තියලා තුනී කරගමු. අපි රෝලින් පේන එකේ තෙල් ටිකක් ගාලා ගන්නවා. දැන් තුනී කරගමු. මම ලෑල්ලට තෙල් දාගත්තා. ඔයාලට අවශ්‍ය නම් පිටි දාගන්නත් පුළුවන්. ඒ වුණාට අපි තෙල් දාගත්තාම අපිට පහසුවෙන් මේක තුනී කරන්න පුළුවන්. ගොඩක් තෙල් වැඩි කරගන්න එපා. තෙල් වැඩි වුණොත් එහෙම මේ ඩෝ එක ටිකක් ඇදෙනවා. එහෙම වුණොත් එහෙම ගොඩක් තුනී වෙලා වැඩි වෙනවා. අපිට රොටිය මේ හැඩයටම තියලා පිලින් එක තියාගන්න පුළුවන්. අපි වුණා ටිකක් මේක රවුමක් විදිහට කපාගමු. අපි දැන් රොටි එකට ෆිලින් එක තියාගමු. මුලින්ම ග්‍රේට් කරගත්ත චීස් ටිකක් දාගන්නවා. චීස් ටික උඩින් අපි ස්ක්‍රම්බල් කරගත්ත එක් ටිකක් දාගන්නවා. අපි දැන් ආයි චීස් ටිකක් දාගමු. දැන් අපි මේක නවා ගන්නවා. තෙල් ගාගත්ත තැටියක තියා ගන්නවා. ඒතකොට අපිට පහසුවෙන් මේක ගන්න පුළුවන්. අපි මේ විදිහට අනිත් ටිකත් හදාගමු. අපි මේ කුඩින් මොසලල චීස් ටිකක් දාගන්නවා. ඒ කුඩින් අපි ස්ක්‍රම්බල් කරපු එග් එක දාගමු. දැන් අපි ආයිසරය චීස් ටික උඩින් දාගන්න. දැන් අපි මේක කොටු හැඩයට නවාගමු.
අපි දැන් රොටි ටික පුච්චගමු. පෑන් එක රත් වෙලා තියෙන්නේ, තෙල් ටිකක් දාගමු. තැටි රත් වෙලා තියෙන්නේ, අපි රොටි ටික දාගමු. අපි දැන් චීස් රොටි එකේ පැත්ත පිච්චිලා අනිත් පැත්ත දාගමු. මාරුයි මාරුයි දෙපැත්තද දා රන්වන් පාට වෙනකම් පුච්ච ගන්න ඕනේ. අපි මේ විදියට තියලා රොටි එකේ හතර පැත්තම් පුච්ච ගන්න ඕනේ. අපි දැන් රොටි ටික පිච්චිලා තියෙන්නේ, අපි ලිපෙන් බාගමු. මෙතන අපි හදාගත්ත චීස් එග් රොටි එකක් අපි කඩලා බලමු. හොඳට චීස් මෙල්ට් වෙලා තියෙන්නේ. මේ චීස් එග් රොටි එක ගොඩක්ම සැරාඩුවට හදලා තියෙන්නේ. ඒ නිසා පොඩි බබාලා ලන්ච් බොක්ස් වලට අරින්න ගොඩක්ම හොඳයි. එහෙනම් ඔයාලත් මේ විදිහට චීස් එග් රොටි හදලා පවුලේ අයත් එක්ක රස බලන්න අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.